ඉලෝ ගයිස් ඔන්න ඔයගලන් සාදරයෙන් පිළිගන්න අපි YouTube channel එකට. හරි අපි ගෙනල් තියෙන්නේ සුප්‍රීම කෑමක්ද? මේ කාලෝචිත කෑම ගෙනල් තියෙන්නේ. බලමුකෝ වැඩි කතා වුණේ බලමු මොකක්ද ගෙනල් තියෙන්නේ කියලා. ඊයේ Land of Kings එකට හරිද? Land of Kings එකේ මේ නිකන් කොට්ටුවක් නෙමෙයි තියෙන හරිද? මේ කට්ටියක තියෙනවා ගී කියන්නේ ගියේ නෑ අපි හරිද? සීන් එක කියන්නේ මේක අපි ඕඩර් කරේ. හලෝ Land of Kings. ඔව් ඔයගලන්ගේ තියෙනවද මේ Asia Cup කොට්ටු offer කියලා එකක්? ආ right. එතකොට මේකේ full එකක් ගත්තාම මේ small එකක් දෙනවනේ. ආ right. ඒ කියන්නේ මේ take away විතරයිනේ. Take away delivery. හරි මට මේ Asia Cup කොට්ටු offer එකක් දාන්න නේද? මගේ අර කලින් location එකට මේවන්න මේ Asia Cup කොට්ටු offer එක මොකද? ආ right. September තියෙනේ. හරි. Thank you. Thank you. ඕඩර් කරලා මම හෙස්සන් දැන් ඔයගොල්ලෝ බලන්නේ මොකද මේ ඒෂියා කප් කොත්තු ඔෆර් කියන්නේ කියලා. يعني ඒගොල්ලෝ අලුතින්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මේ ආරංචි මාර්ග වලට අනුව හරිද? ඒෂියා කප් කොත්තු ඔෆර් කියලා. ඒෂියා කප් එක යනවානේ ලංකාවේ. මැච් එක නම් දිනයි නේ. මැච් එක නම් දිනනවා නේ. මේ පාරක් දිනනවා මම හිතන්නේ. කොහමරි ඒගොල්ලන්ගේ සරලම ඔෆර් එක කිව්වොත් එහෙම ලාර්ජ් චිකන් කොත්තු ඔෆර් ගත්තොත් එහෙම ස්මෝල් එකක් දෙනවලු හරිද? දැන් මේකක් තියෙන මේ තමයි ලාර්ජ් එකද? අපිට ස්මෝල් එකක් හම්බුනේ දෙන එක තිබ්බේ නේද? ලාර්ජ් එකයි ස්මෝල් එකයි මෙන්න මේවත් දුන්නා මුස්. හරි මේ ටිකට අපිට ගියා රුපියල් 1490ක්. මේ ටික කියලා කිව්වොත් මෙතන මේ එකයි අත්‍තරම් ගන්න ඕනේ. මෙන්න මේක විතරයි ගන්න ඕනේ. මේක ගත්තාම මේක ෆ්‍රී දෙනවා ඒ කට්ටිය. හැබැයි ওই කට්ටිය මම හිතන්නේ මේ අනිවාර්යෙන් ඕඩර් කරන්න ඕනේ චිකන් ලාර්ජ් කොත්තුවක් නෙමෙයි. ඕගොල්ලෝ ඕඩර් කරන්න ඕනේ ඒෂියා කප් කොත්තු ඔෆර් කියලා. ඒකට තමයි මේක දෙන්නේ. හරි නිකන් ඕඩර් කරන්න එපා. ඒකට හම්බෙන්නේ නැති වෙයි. මේ ඒෂියා කප් කොත්තු ඔෆර් කියලා කිව්වම අනිවාර්යෙන් කියන ලොගෙත් නැහැ. වකිමින් ජෙනරල් හම්බුනේ නැත්තම් මට කෝල් එකක් දෙන්න. මම හිතන්නේ අර මේ මං කෝල් එකේ මං අහගත්ත සීන් එක මේ ඒ කට්ටිය කිව්වද මේ සැප්තැම්බර් 3 මේක ඉවරයි ඔෆර් එක. ඒකින්ද මේ මම හිතන්නේ ඉක්මනට දාගන්න වෙන්නේ. අනිවාර්යෙන් ඉක්මනට ඕඩර් කරලා මේ හරි අමුතු අතල්ලක් තියෙනවද දැන් නේ මේකේ කොත්තුවක් කක මෙච්චකද? ඔව් ඒ අමුතු අතල්ලක් තියෙනකම කොත්තුවක් අද්දි ඒක වැඩි වෙනවා තවත් මේ ලෑන්ඩ් ඔෆ් කිංග්ස් ටයි කොත්තුවක් අද්දි. ආ මේ දෙක ගන්න පුළුවන් මේ බත්තර මුල්ල කඩුවෙල. දෙකයි නේ තියෙන්නේ. දෙකයි තියෙන්නේ. දෙක පටල ගන්න පාර බත්තර මුල්ලයි කඩුවෙලයි තියෙන්නේ. ඒ දෙකේ නම්බර්ස් අපි දාමුනේ. අපි එකකට නම් ගිහිල්ලා වීඩියෝ එක කරා ඒක බැලු නැත්තම් මෙතන බලන්න. හරි ඒ වැඩක් නැහැ අපි යන්නේ වීඩියෝ එකට. යන්න. අපිට කරා පෝෂන් එක බලව හරි මේ දෙකේ. ආ දැන් පෝෂන් කටින් ගත්තොත් එහෙම ග්‍රෑම් 1482ක් වගේ තියෙනවා. ඒ කියන්නේ කිලෝ එකේ ග්‍රෑම් 482ක් තියෙනවා. හරි අපි මේකේ දෙකම බැලුවා ඉතින් මේක මේකක් ගත්තාම දෙකම හම්බෙන්නේ නැද්ද? ඒක අපි දෙකම බැලුවේ. වැඩක් නැහැ නැත්නම් එක එක බලන්න. නෝ දැන් මේ ඔෆර් එක තියදී මොකටද මේ නිකන් එකක් කන්නේ? නිකන් චිකන් කොත්තු කිරි ඉල්ලන්න එපා. ඒෂියා කප් කොත්තු කිරි ඉල්ලලා දෙකම ගන්න අනිවාර්යයි. ආ මේ රුපියල් 1490යි. එතකොට ග්‍රෑම් තිබ්බ ඒ වගේම තිබ්බනේ පෝෂන් එක. ඒ ගානටම 1000. ඒ ගානටම හරියන්නේ පෝෂන් එකක් තියෙනවා. වාසි වාසි. මොකද ලෑන්ඩ් ඔෆ් කිංග්ස් ලගේ මේ කොහොමත් මේ අර වෙනම වයිබ් එක නිකන් අර හින්දි කදී ලොක් එක නෙමෙයි තියෙන්නේ මේනි. අමුතු වයිබ් එක කොහොමත් ඒගොල්ලන්ගේ මේ ෂොප් එක ඇතුලේ තියෙන්නේ. කැමරෙකත් එහෙම තමයි. ඒ වයිබ් එක හොඳින්ද පොඩ්ඩ බලවර. හරි වැඩක් නැහැ මේ. මේ පොඩ දිගරම බල මොනවද දැන් නැහැ අත්‍තරම දින්නේ. දිගරම බල සැබෑ තාත්තික මොන සැබෑ තාත්තික බලවල. පැහැදිලි වෙනසක් තියෙනව නේද ඒකේ පෝෂණ එකේ? ඔව් පෝෂණ එකේ වෙනසක් තියෙනවා. ඒකට රස එකයි චිකන් කැරල් දැන් මේවා ඉන්ග්‍රීඩියන්ට්ස් බලමු. ඔහොම තමයි තියෙන්නේ. පොඩ්ඩක් ක්ලෝස් අප් ලුක් එකක් ගමුද බලන්න කොහොමද? හා. හරියට ක්ලෝස් අප් ලුක් එකක් ගත්තොත් ඔහොම තමයි තියෙන්නේ. මේ අපේ ලාර්ජ් එකේ නම් තියෙනවා. චිකන් කැරල් දෙකක් තියෙනවා සහ මේ ඩාර්ක් කොත්තුත් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙහිම ඩාර්ක් සහ මේ පොඩ්ඩක් මේ බැලන්ස් එක තියෙනවා නේ. මේක අප්ඩේට් උත් නැහැ, රයිට් නැහැ නේ. ඔව් බැලන්ස් එකේ තියෙනවා. මේක ඩ්‍රයි පෙත්තර වරයි. මම සාමාන්‍යයෙන් ඒක ඩ්‍රයි වෙනවා තමයි මම කැමති. ඒක කට්ටි වෙනස් වෙනවත් වෙනස් වෙනව නේ. මේක ගොඩක් ඩ්‍රයි නැහැ. මේ බෙට් එකට වඩා මේ කියන්නේ ඩ්‍රයි පෙත්තර වැඩි පොත්තුයි. හරි දැන් ඒක කන්ඩිදරන්නේ පොඩ්ඩක් ඉන්ජින් චොට්ටක් චෙක් කරමු. චිකන් එක තියෙනවා ඉතින් මේ ලොකු පෝෂන් එකකට අමතරව ඉතින් මේ දෙකේ වෙනසක් කර තියෙන්නේ මේ චිකන් එක තමයි හරි මේ අමුතු චිකන් නෙන්නේ මේ දැන් අර බෙලදරට දකින්න චිකන් විදියට නෙමෙයි තියෙන්නේ නිකන් තෙත්තක් වගේ මොකද මේ බෙල්ලද මොකක්ද දැන්නේ එතකොට අපි කොත්තුවේ බලා ගන්න පුළුවන් ලීක්ස් තියෙනවා කැරට් තියෙන ටික ලොකුට කපලා අරමින්ද දාලා ස්මෙල් නැත්තු දැයි විතරක් දාලා නේ විතර දාලා විතරක් දාලා තව අපිට මේ පිටින් චිලි පෙස් දුන්නා විතරම දුන්නා ඒක ටච් කරගත්තාම නී මාත්‍රිලා සෙට් එකේ හිතනවා අපුණ කාල බලමු ස්මෙල් දෙ බලවන්නද කනගයි පීසස් උනක් කියනවා මම. අර පොඩ්ඩක් මේ ටේස්ට් එක බලමු. බලමු හරි මේ මොකද්ද මේ ඒෂියා කප් කොට්ටු ඔෆර් එකේ ආතල්ලේ මොකද්ද බලමු. අපි මුලින්ම නිකන් කාලා බලමු. මේ රයි එක තියෙනවා මම පටල කැමති. හැබැයි ඒක කනකොට නිකන් වෙඩ් ගැදීනොත් එන අමුතු සීන් එකක් තියෙනවා. සීන් එක කියන්නේ මේක මේ ෆයිසි ලෙවල් එකත් හොඳයි. මේ බයිට් එකත් වගේ හොඳයි නේ. ඕනේ බයිට් එකට වගේ තේ කොට්ටු වල ලොකුවට කපලන්නේ මේ තියෙන එන පොඩි මේ කැණින්. ඔව් දිග අතර මේ දිග අතර තියෙනවා. පුර චිලි පෙස්ට් එක දාලා බලමු. ලිම චිලි පෙස්ට් විතර කාලා බලමු. ස්පයිසි සුපිරි. ලොවෙන් ස්පයිසි ඇත්නේ. අපේ චිලි පෙස්ට් එක කොත්තු කාලා බලමු. පයිගෙන වෙන නම් පට්ට. මේ වෙන මැච් වන. ඉතින් මේ චිලි පෙස්ට් එකයි මේ කොත්තුවේ හොඳට මැච් වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න බද වෙන්න දෙන්නේ නැහැ කාටවත්. අර පොර චිකන් එක ට්‍රයි කරමු. හා චිකන් එක දීලා තියෙනවා නම් මේක ට්‍රයි කරමු. මොකද මේ අමුතු චිකන් නෑ නේ. මෙහෙම නිකන් මේ බලමු මොකද ආතල් දෙකියත්.
කොහොම චිකන් එක තත්ති චිකන් එක තත්ති දැන් කොත්තුල් ගැලපෙන්න චිකන් එකක් තියෙනවා කියලා කැමතිද මේ ටයිප් එක ඔව් මේ ටයිප් එක හොඳට මැච් වෙනවා සහ මාත් එකට කැමති මේ බැදරනේ මේ තියෙන අර මෙහෙලා තියෙන්නේ ඔය අර මොකක්ද අමු සීන් එක තියෙන්නේ මේක හොඳයි නේද මම මේ දැන් සොෆ්ට් එකට තියෙනවා නේ සොෆ්ට් එකෙන් චිකන් ඩ්‍රයි වෙනවනේ එපොඩ ඕවර් ටේස්ට් බලමු. ආ ඕවර් ටේස්ට් බලමු. තියෙන જાති ඔක්කොම ටික කවලම් කරනවා බලන්න. බලමු මේ ඕවර් ටේස්ට් එක. චිකන් තියෙනවා, චිලි පෙස් තියෙනවා, කුතු තියෙනවා. අර මොකක්ද දාතල් එක කියලා. ඒෂියා කප් එක කන්නේ අර. මේ චිකන් එක මලුනේ. චිකන් එකයි ආ චිලි පෙස් එකත් මැච් වෙනවා. ලෝයෙත් නැති රකින්. චිකන් එක නම් සෙට් මර ගොඩක් කරමු බලමු. මම දැක්කම හිතුවේ මේ නිකන් අර කුක් කරපු චිකන් එක නේද කියලා. ඒ කටනේ කට උඩ බහිනවා කියන්නේ බම් පෙනවා. දිගට දිගට කපලා තියෙන එක තමයි කැමති මොකද මගේ එකත් කැමති මේකක් තමයි මගේ මේ වමන කැමති චිකන් එකක් චිකන් එක ඒ රහත් නෙමෙයි අර ඒකේ තියෙන මේ මොකක්ද සොෆ්ට් එක බිහේවියර් එක තියෙන ඒ කොහොමද කියන්නේ තුර ෆ්‍රෙෂ් ගතියද දන්නන්නේ බිහේවියර් හොඳයි චිකන් එක يعني ඒක මේ හොඳයි ඇත්තටම කියන්න දෙන්නෙත් නෑ චිකන් එක හොඳයි ඒකට තමයි මම කැමති හරිද කොත්තු සීන් ඉවරයි හරිද කැපෙන්න තියෙන්නේ නේද කැපෙන්න තියෙන්නේ කැපෙන්න ගනිමු මේ අන්නේ ළඟදීම සුපිලි අතල්ලා දෙනවා මේ 70000 තුට්ටයි තියෙන්නේ අම්මට තියෙන කක්ෂයටත් තා පොඩ්ඩයි නේ තියෙන්නේ කැක්ෂි කරකට යද්දාන්නේ බෑ 70000 මේ ගිහම අතල්ලලා දෙන්නේ නේද මේ අතල්ලෙක මේ channel එක වැටෙයිද නැත්නම් මගු highlights එකේ වැටෙයිද දන්නේ නැහැ මගු highlights කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මගු highlights කියන්නේ අපි blog channel එකද blogs දාන්නේ ඒකේ දැන් තමයි මම දැන් blogs තුනක් හරි හතරක් කරලා දාලා තියෙන්නේ ඉස්සරහට දාන අනිවාර්යෙන් කදිකරම දාන්න ඉන්නේ නේද ඒකේ quality ඉස්සරහට improve වෙයි පොඩක් දුරට ඉස්සරහට ඒකයි මගේ instagram එකත් තියෙන follow කරන්න මේ behind the scene දාන්නේ ඒකට තමයි පොඩක් දුරට behind the scenes බලා ගන්න ඕන නැහැ ඒකට සා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනෙම දෙන මේ ඊටුවම මොකද ඉස්සරහින් මේ මංගස මේ දාන ස්ටෝරි එක ප්‍රශ්න දාන එකේ තෑගි දිනා ගන්න බල හොඳ හොඳ තෑගි දිනා ඉදිරියට දාවටම එහෙනම් මේ මේ වීඩියෝ එක ලයික් එකක් දාන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මේ අපි නම් ගැම්මට ගැම්බෙමු නේ ගැම්මට නෙමෙයි නිකන් ගැම්ම එහෙනම් ගැම්මට ඕනේ කණියක ගැම්මට නෙමෙයි මේක නිකන් ගැම්ම නිකන් කැපුමු මේ ඒෂියා කප් එක නම් අපි ගහයි කියලා මම ගොඩක් විශ්වාසෙ තියාගෙන ඉන්නවා ගැහුවොත් නම් ලෑන්ඩ් ඕෆ් කිංස් එකේ කොත්තු 10ක් කන චැලෙන්ජ් එකක් කරනවා අනිවාර්යෙන් එහෙම කරමු කොත්තු 10ක් ගෙනලා කනවා මුයිමමයි හිඳ අපි ලංකාව දිනන්න කියලා ප්‍රාර්ථනා කරන තීන් කට්ටිය මේ ඔයගොල්ලෝ කාලවන්න ආතල් එක හොඳයි නේ පට්ටාතල් නැත්නම් මොකද මේ මේකේ දැන් මේ ෆුල් එක ගත්තාම මේ ස්මෝල් එක නිකන් දෙනවනේ ඒ ඔෆේ ගන්න හරි දෙක නැත් අපරාධයක් කරන මිනිස්සු ඔව් මේක සැප්තැම්බර් 30 න් ඉවර වෙනවා මේ ඉඳ අනිවාර්යෙන් try කරන්න ඊට කලින් හරි ඉතින් මේ 1000 කක් විතරයි ඉතින් මේක කේස් එක හරි ඉතින් මේ වැඩි කතන්දර ඕනේ නැහැ දැන් මේ ඒක ගන්න කට්ටිය ඒ ගන්න අපි දැන් කැපෙන්න යන්නේ ගැම්මට